IPL තරගාවලියට සමගාමීව තිබුණු කාන්තා T20 අභියෝගතා තරගාවලියේ ශූරතාවය දිනා ගන්න ට්‍රේල් බ්ලේසර් කණ්ඩායම සමත් වුණේ ගියවතාවේ ශූරතාවය දිනපු සුපර්නෝවා කණ්ඩායම ලකුණු 16කින් පරාජයට පත් කරලා. තරගයේ කාසිවාසය දිනපු සුපර්නෝවා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ අවසන් තරගයේ ලකුණු හඹා යාමේ පීඩනයේ තිබුණත් රාත්‍රී කාලයේ පිනිවැටුනොත් පන්දුය වන්නන්ට පන්දුව ග්‍රහණය කරගන්න තියෙන අපහසුවත් හිතට අරගෙන මුලින් පන්දුවට පහර දෙන්නේ නැන ට්‍රේල් බ්ලේසර් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලට ලකුණු 71ක් එකතු කරන්න නායක ස්මිත් මන්දනා ඩොටරින් දෙන්නා සමත් වෙනවා. මේ විදිහට ට්‍රේල් බ්ලේසර් කණ්ඩායම අවසාන තරගයේ හොඳ ආරම්භයක් ලබා ගත්තත් ශෂිකලා සිරිවර්ධන ඇතුළු දඟ පන්දු යවන්නියන් මැද පන්දුවාරවල එල්ල කළ පීඩනයත් එක්ක සුපර්නෝවා කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙන්නේ පන්දුවාර 20 දී ලකුණු 118ක් විතරයි. ට්‍රේල් බ්ලේසර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනී බවට පත්වන නායිකා මන්දනා ලකුණු 68ක් ලබා ගනිද්දී පන්දුවෙන් වැඩපෙන්නපු පූනම් යාදව් කඩලු පහක් දවා ගන්න සමත් වීම කැපිපෙන්නවා. මේ තරගවල ඉතිහාසයේ පන්දුය වන්නියක් කඩලු පහක් ලබා ගත්ත පළවෙනි අවස්ථාව විදිහට මේ දක්ෂතාවය සටහන් වීමත් විශේෂ සිද්ධියක් බවට පත් වෙනවා. ට්‍රේල් බ්ලේසර් කණ්ඩායමේ වැදගත්ම කඩුල්ල වන ස්මිත් මන්දනාගේ කඩුල්ල දවා ගන්න ශෂිකලා සිරිවර්ධන පන්දුවාර 4 දී ලකුණු ලබා දෙන්නේ ලකුණු 22ක් විතරයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න එන සුපර්නෝවා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලබා ගන්නේ ලකුණු 102ක් විතරයි. තරගවලියේ මුල් තරග දෙකේ වැඩිම ලකුණු ලාභිනී වුණු චමරි අතපත්තු මේ තරගයේ ලකුණු 6කට දැවී යාමත් එක්ක සුපර්නෝවා කණ්ඩායමට අවශ්‍ය ලකුණු වේගය රඳවා ගන්න ලෙහෙසි වෙන්නේ නැහැ. කණ්ඩායම් නායකා හර්මන් ප්‍රේට් එක්ක ශෂිකලා තරගයේ ජයග්‍රහණය සුපර්නෝවා කණ්ඩායමට අරගෙන එන්න හොඳ සටනක් දුන්නත් ශෂිකලාගේ දැවී යාමත් එක්ක සුපර්නෝවා කණ්ඩායමේ ජයග්‍රහණ අපේක්ෂාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ශෂිකලා ලකුණු 4ක් සොයන්න ගිහින් දැවී යන්නේ ලකුණු 19ක් පන්දු 18ක දී අරගෙන. ඇයි දැවියද්දි තරගයේ විචාරය කළ ප්‍රවීණයන් කියන්නේ අද්දකින් බහුල ශෂිකලාගේ කඩුල්ල දැවී යාම තරගයේ තීරණය වෙනස් කරන මොහොත වෙන්න පුළුවන් කියලා. ඒ කියපු විදිහටම ශෂිකලාගේ දැවී යාමත් එක්ක තරගයේ පාලනය සුපර්නෝවා කණ්ඩායමෙන් ගිලිහියන්නේ නායිකා හර්මන් ප්‍රීඩ් කවුර්ගේ ආබාධයත් එක්ක කුසලානේ අහිමිවෙන්න අවශ්‍ය සියලු කාරණා සම්පූර්ණ කළා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙන්න සෙල්ලම් කළ සුපර්නෝවා කණ්ඩායමට කුසලානේ අහිමි වුණත් තරගාවලියේ වඩා කැපිපෙනෙන දක්ෂතා පෙන්වන්න තරගාවලියේ පුරා අපේ ක්‍රීඩිකාවන් දෙන්නට අවස්ථාව ලැබුණේ කියනනම් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔබට සුබ දවසක්.